ආයුබෝවන් සුබ දසනක් අද නීතියේ වැඩසටහනින් කම්කරු නීතියේ තවත් පැතිකඩක් පිළිබඳව අපි කතා කරන්න සූදානම් අද අපිත් එක්ක චර්ණ මැදිරියට මේ සම්බන්ධයෙන් කතා බහ කරන්න පැමිණලා තිබෙන්නේ ශ්‍රේෂ්ඨ අධිකරණ නීතිඥ මහේෂ් මඩවල මහතා ආයුබෝවන් ඔබතුමාව ඉතාමත්ම ගෞරවයෙන් ආදරෙන් වෙන්ද වගේම පිළිගන්නවා ඉතින් නීතිඥතුමනි අද අපි කතා කරන මේ කම්කරු නීතියේ වන්දි ආඥා පන්ත ගැන अपे प्रेक्षक दैनवत्क बलापुर मे कंकर वंदी आज्ञापन मेरा हनुन्वा दीमट हेतुपादकूने कुमार गौरी मे कंकर वंदी आज्ञापन की लंका वे नीति श्रेष्ठात्म पेरणी पणत युद्धास्तमसरे अंक दहनमय धरण आज्ञापन मेक नीतिगत ब्रिता पालनावधि मे पणत गिने मौलिकम हेतुने वेडकर्ण सेवकेकुट सेवा योजक सेवानियुक्त इन सेवकेकुट सेवा शेष्ठेदी सेवा काले सेवा सेवे निशा अतिवन अनतुर संबंधे यम किसी वगकीम सेवा योजक आट अतिगर इवगेम उतन अनतुर वर्ग दिखातीनो एकक्तम सेवास्थाने सेवा शेष्ठेतु සිදුවන හදිසි අනතුරු තවත් එක වර්ගයක් තියෙනවා ඒ සේවකයා දීර්ඝකාලීනව යම් වෘතියක නියැලීම තුලින් ඒ සේවකයාට වැළඳෙන රෝගාබාධ තියෙනවා ඒ ඔයි කියන අවස්ථා දෙකම ආවරණය කළා සේවකයාට යම් කිසි ආරක්ෂාවක් ඇති කරන්න තමයි කම්කරු වන්දි ආඥාපනත නීතිගත කරනු ලැබුවේ හොඳයි දැන් අපි පනතකින් පනතක් සම්පාදනය කරන් පස්සේ මේ පනතට අදාළ වෙන පුද්ගලයෝ ඉන්නවා කියලා සමහරට පනත කියන්නට පුළුවන්. දැන් කම්කරුවා වුණත් විවිධ පනත් වලින් ආවරණය වෙන පුද්ගලයෙක් නේ කම්කරුවේ කියලා කියන්නේ. ඒකට කම්කරු වන්දි ආඥා පනතට වැටෙන කම්කරුවන් කුමක්ද මේ කුමන කම්කරුවන්ටද මෙහි ප්‍රතිලාභ ගන්න පුළුවන් වෙන්නේ? ඔව් කියන්නේ දැන් කම්කරු වන්දි ආඥා පනත ගත්තොත් අනිත් කම්කරුවන් සම්බන්ධයෙන් තියෙන නීතියට වඩා යම් සුවිශේෂතාවයක් තියෙනවා. ඒ තමයි ගෞරී කම්කරු නීතියෙන් ගොඩක් වෙලාට ආවරණය කරන්නේ පෞද්ගලිකංශයේ සේවකයෝ සහ සම්පකාර සේවකයොත් ආවරණය කරනවා. හැබැයි දැන් අපි ගත්තොත් අනෙකුත් කම්කරු නීති ගත්තාම ওই කාර්මික ආරවුල් පනත යටතේ ආවරණය වෙන සේවක සේවිකාවන් ගත්තාම මේ පනත අදාළ වෙන්නේ රජයේ සේවකයන් හැර අනෙකුත් සේවකයන්ට. හැබැයි කම්කරු වන්දි ආඥා පනතේ තියෙන විශේෂත්වය තමයි කම්කරු වන්දි ආඥා පනතෙන් රාජ්‍ය සේවකයොත් ආවරණය ලබනවා. ඉවගේම පළාත් පාලන සේවකයොත් ආවරණය ලබනවා. ඒ ආවරණය අනිත් පනත්වලදී ලැබෙන්නේ නැහැ රාජ්‍ය සේවකයන්ට. එතකොට හැබැයි රාජ්‍ය සේවකයෝ වුණාට ශ්‍රී ලංකා පොලිසියේ යුද හමුදාවේ ගුවන් හමුදාවේ නාවික හමුදාවේ කියන ත්‍රිවිධ හමුදාවල සේවකයෝ මේ පනතෙන් ආවරණය කරන්නේ නැහැ. එතකොට අනිත් පනත්වල තියෙන වඩා තියෙන සුවිශේෂීතාවය තමයි මේ පනතෙන් වැඩ කරන සියලුම සේවකයෝ ඔවුන් රාජ්‍යංශයේද පෞද්ගලිකංශයේද සම්පකරංශයේද කියන එක අදාළ නැතුව සියලු දෙනාම එකින් ආවරණය ලබනවා. හොඳයි දැන් අපි తాවකාලිකව නිවසකට සේවයට හරි යම් කිසි කාර්යයක් සඳහා අපි සේවකයන් ගන්නවනේ වුණ අතර ඒ කාර්යයට පමණයි ඒ සේවය සඳහා පමණයි ඒ වැඩේ කරගන්න පැය දෙකද තුනද අන්නේ වගේ කාර්යයකට අපි සේවකයෙක් ගත්තොත් ඒ අවස්ථාවේදී ඒ පැය ගාන තුල ඇතුළත සිදුවෙන අනතුරක් සම්බන්ධයෙන් කවුද වග කියන්න ඕනේ හොඳ ප්‍රශ්නයක් ගෞරවී මතු කරේ ඒ කියන්නේ දැන් අපි ගෙදරක සේවකයෙක් කියලා ගත්තාම ගෘහ සේවකයා කියන අර්ථයෙන් නම් मे प्रश्न की दिहा बला पुट कणसीदन अभी सेवकिया की अदहस्करा यम किसी वृत्तिदेन पुद्गले उदाहरण उदाहरण पेदरी बासुवे पीतमु अभी गिदर गिन्नगण के गाग पोलगिड़िया कड़ागण पोलगिड़िया कड़ागण गिले पुद्गलिया अणतुर्ग लकण इतकोट कंकुर आख्यमें तदाल इतना कंकर वंदी आज्ञापन अदाल सेवक आखीन अर्थकथन अतुले पूर्वीय मनुष्य मगे सेवकनी ओह ये पनते आवर इन्हें अब इतना विशेषत् मट तीन पोल वत्ता पोल वत्ते पूर्वन मनुष्य क्यों या मगे सेवकोट गटल वक्ट पुलवांग गेदरक वेटन सेवके अणतुर्कुनो मुखदे ये बुद्धिया नीति में सहने की ये संबंधे सिविल नीति बहुत पैदल होती अनुदायक परीक्षा यम किसी परीक्षले ये पुद्गले आगे आरक्षा विडवें ये परीक्षा मी करू नित्यानुकूल वक्यन अन्न ये नीति प्रतिपादने तम युदागण्य कम करू वंदी आज्ञापन
අදාළ කරගීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. හැබැයි සේවකයෙක් කියන අර්ථයට આવොත් අනිවාර්යෙන් කම්කරු වන්දියාඥාපත අදාළ කරගීමේ හැකියාව පවතිනවා. හොඳයි දැන් අපි කියමුකෝ මෙහෙම දැන් නිවසක් හදන්න මේසන් බාස්ලා යාගේ ගෝලියෝ එනවා. දැන් එතකොට මේසන් බාස් යටතේ ඉන්නේ ගෝලියෝ ටික. දැන් මේ ගෙදර හදනකොට මේසන් බාස්ගේ වරදක් නොවන හේතුවක් නිසා ඒ පරිශ්‍රයේ තිබෙන එක්කෝ හරි විදිහට ඒ ගොඩනැගිලි වල තත්ත්වයන් හොඳ නැතිකම නිසා හෝ මේසන් බාස් ඒ කියන්නේ ප්‍රධාන සේවයේ යොදවන්නාගේ හේතුවක් නොවන හේතුවක් නිසා අර ගෝලය අනතුරකට පත් වුණා කියන්නකෝ. අන්න එවැනි අවස්ථාවක ඒ ගෝලයට ඒ කියන්නේ මේසන් බාස්වරයා යටතේ ඉන්න පුද්ගලයාට වන්දි ලබා ගන්නේ කොහොමද කාගෙන්ද? उतन गौरी मेन्शन बास्वरया अदहस्करण्ये कुंत्रात्करुणं कुंत्रात्करुतम ये सेवक्या की सेवा योजक अवण्य इतकोट ये सेवक्या ये कुंत्रात्करु यटते यम किसी पारिश्रयक वेडकर्मी इनकोट अनतुकोट लक्कुनानं ओगी सेवा योजक अवण्य कुंत्रात्करु कुंत्रात्करुट तम ये वंदि मुदल अयकरगन्न पुलुवंगेन्नि अबे अपि दन्नोर दवस कूलियट वेडकन्न बासु नयला इन्नोने देन एयविला दिनपता वेडकल्ला ये පරිශ්‍රය අයිතිකරුගෙන් යදාල මුදල් ඉල්ලගෙන යනවා. එතකොට ඌට සේවා යෝජකෙක් නෑ. එතනදී මේ පනත අදාළ වෙන්නේ නෑ. එතනදී අර මං කලින් කිව්වා වගේ සිවිල් නඩු ජන සංග්‍රහයන සිවිල් නඩු තත්ත්වය තමයි නීතිමය තත්ත්වය තමයි අදාළ වෙන්නේ. ඔව් හොඳයි. දැන් කම්කරුවෙක් සේවයේදී ඉන්නකොට යම්කිසි අනතුරක් වුණොත් සේවා යෝජකයා වග කියනවනේ මොන අවස්ථාවද කියලා පැහැදිලි කිරීමක් කළා. දැන් හැම අවස්ථාවකදීම ඔහු සේවයේදීලා ඉන්නකොට සිදුවන අනතුරකට සේවා යෝජකයා වග කියන්නට ඕනේද? ඔව්. එතන ගෞරවි දැන් මම කලින් කිව්වා සේවකයෙකුට සිදුවෙන අනතුරු ආකාර දෙකයි කියලා. එකක් තමයි හදිසි අනතුරු. කියන්නේ ඒක වෙන්නේ සේවා ශේෂ්ත්‍රය තුල සේවා කාලයේදී. එතකොට ඒකට අනිවාර්යෙන් සේවා යෝජකයා වග කියන්නට ඕන. දෙවෙනි වර්ගයේ තමයි මං කියේ වෘත්තීය රෝගාබාධ කියලා. ඒ කියන්නේ දීර්ඝ කාලයක් ඒ වෘත්තීය දීම තුලින් හැදෙන රෝගාබාධ. මෙතනදී දැන් සේවා යෝජකයා සේවා කාලය තුල සේවා ශේෂ්ත්‍රයේදී වෙන අනතුරු වලට වග කියන්න ඕනේ කියලා මං කලින් සඳහන් කරා. හැබැයි සේවා යෝජකයට වහන විදිහට ඒකෙන් මිදෙන්න පුළුවන් විතිරේකී අවස්ථා කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි ඒ අනතුරු නිසා සේවකයාට සිදුවෙච්ච හානිය දින 7කට වඩා අඩු නම්. එතකොට හැමතිස්සෙම සේවකයා මේ හදිසි අනතුරක් සම්බන්ධයෙන් ඉල්ලීම කරනකොට වෛද්‍ය වර්තාවක් තියෙන්නට ඕනේ. ඒ තුලින් සිදුවෙච්ච දුබලතාවය දින 7කට වඩා වැඩි කියලා. එතකොට ඒ කියන්නේ දැන් අපි ගත්ත සුළු තුවාලයක් සිද්ධ වුණොත් දින 7ක් වගේ ඇතුළත සුව වෙන තුවාලයක් වුණොත් මේ වන්දි ආඥාපන දෙයටදී සේවා යෝජකයාට විරුද්ධව නීතිමය පියවර ගැනීම හැකියාවක් නැහැ. දෙවෙනි අවස්ථාව තමයි අනතුරු සිදුවෙන අවස්ථාවේදී මේ සේවකයා බීමත්ව හිටියොත් ඔහුට කිසිම සහනයක් ලබන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. आरक्षित उपकरण सफेल आरक्षित उपकरण भाविता तुरव मे अन सिद्धुना सेवा योजकिया सेवा योजक उपकरण मम මේ ආරක්ෂිත උපකරණ සපයලා තියනවා කියන්නේ සපයලා තියනවා සේවකයා එක අනුගමනය කළ නැහැ. ඒ වගේම සේවක සේවා යෝජකයාගේ සේවා උපදෙස් වලට පටහැනිව ගිහිල්ලා අනතුරක් සිද්ධ කරගත්තොත් ඒකටත් සේවා යෝජකයා වක් කියන්නේ නැහැ. මෙතෙන්දී ගෞරවි දැන් බොහෝ විට සේවා යෝජකයෝ කියන කතාවක් තමයි අපි සේවකයන්ට ආරක්ෂිත තත්ත්වයෙන් යටතේ සේවය කරන්න කියලා උපදෙස් දීලා දිනවා. හැබැයි ඒ උපදෙස් වලට පටහැනිව ගිහිල්ලා තමයි මේ සේවකයා වැඩ කරලා තියෙන්නේ කියලා පොදුවේ කියන කාරණාවක් තියෙනවා. හැබැයි ඒ කාරණා ප්‍රමාණවත් වෙන්නේ නැහැ මේ වගකීමෙන් මිදෙන්න. ඒ වගකීමෙන් මිදෙන්න නම් සේවා යෝජකයා ඔප්පු කරන්නට ඕන මේ සේවකයා ඔහුගේ උපදේශ වලට සම්පූර්ණයෙන්ම පටහැනි ක්‍රියාවක් කරන්න කියලා තමයි මේ අනතුර සිද්ධ වුණේ කියලා. දැන් උදාහරණයක් විදියට අපි කිව්වොත් එහෙම දැන් යම්කිසි අපි තුමු දැන් ඔබ ගත්ත උදාහරණෙම ගමු මේෂන් වැඩ කරන සේවකෙක් ගිහිල්ලා විදුලිය හදන්න යනවා. ඊළඟ ඌට විදුලිය වැදිලා අනතුරක් සිද්ධ වෙනවා. එතකොට ඌට රාජකාරී ශිෂ්ටිය තුල කිසිම ඔහුගේ ප්‍රධානීෙක් ඒ රාජකාරිය පවරලා තිබුණේ නැහැ. නමුත් ඔහු ගිහිල්ලා ඒ කටයුත්ත කරන්න ගිහිල්ලා අනතුරට ලක් වුණොත් ඒ සම්බන්ධයෙන් සේවා යෝජකයා වක් කියන්නේ නැහැ. හැබැයි ඒක ඔප්පු කළ යුතු කරන. ඔප්පු කළා තමයි ඒ සේවා යෝජකයාට තමුන්ට එල්ල වෙලා තියෙන වකීමෙන් මිදීමේ හැකියාව ලැබෙන්නේ. ඔව් දැන් සමහර ආයතනවල තිබෙනවා වැඩබිම්වල සමහර යන්ත්‍රෝපකරණ ඒක භාවිතයෙන්ම
රිස්ක් එකක්. ඒ කියන්නේ ඒක ක්‍රියාත්මක කිරීමේදී දන්නවා යම්කිසි අනතුරක් වීමේ හැකියාවේ ප්‍රමණතාවයක් තියෙනවා. සුළු මොහොතක් හෝ එහාට මෙහාට වුණොත් එමෙ ගොඩක් වෙලාවට ඔය කොහු මෝලාශ්‍රිතව වැඩ කටයුතු කරන හිමත් නැත්නම් සමහර මැෂින්ස් තියෙනවා ගොඩක් අයගේ ඇඟිලි අත් අහිමි වුණ තත්ත්වයන් වලට පත් වෙලා තිබෙනවා සුළු මොහොතක අතපසු වීමකින්. දැන් එවැනි මොහොතක දැන් සේවා යෝජකයත් කියනවා නම් ඔවුන්ට මේ සම්බන්ධව දැනුවත් කිරීම කරලා තියෙනවා කියලා. නමුත් අපි මිනිස්සුයෝ හැමෝම වැඩ කරනකොට මහන්සි වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක මේ කම්කරුවට තිබෙන සහනය මොකද්ද? නෑ දැන් ඔතන දැන් අපි ගත්ත කම්කරු වන්දි ආඥාපනතත් එක්ක බැඳිච්ච තවත් පනතක් තියෙනවා කර්මාන්ත ශාලා ආඥාපනත කියලා. දැන් කර්මාන්ත ශාලා ආඥාපනතෙන් කරන්නේ සේවකයෙකුට අනතුරක් වීම වැළැක්වීමට අවශ්‍ය කරන පියවර ගැනීමට සේවා යෝජකයා පෙළඹවීම. අපි ගත්තොත් ඔබ කියන ආකාරයට සමහර මැෂින් තියෙනවා. ඒ මැෂින් වලට සේවකයෙකුට අනතුරක් සිද්ධ වෙන්න තියෙන හැකියාව වැඩි. දැන් ඔබ කිව්වා වගේ රත අහු වෙන්න තියෙන ඉඩකඩ වැඩි. දැන් තේ දලු දැන් තේ නිෂ්පාදනයේදී ওই කියන අන්ත සූත්‍ර තියෙනවා. කොහොම කර්මාන්තයේදී තියෙනවා. ලීරණ කොට ওই කර්මාන්තයේදී ওই කියන අනතුර තියෙනවා. එතකොට සේවා යෝජකයා බැඳිලා ඉන්නවා කර්මාන්ත ශාලා ආඥාපනත යටතේ සේවකයෙකුට අනතුරක් නොවන විදිහට ආරක්ෂිත විදිහට වැඩ කරන්න අවශ්‍ය කරන පසුබිම සකස් කරන්න. දැන් ඒකේ තියෙනවා ඒ කර්මාන්ත ශාලා ආඥාපනත තියෙනවා. දැන් කැරකෙන දැති සහිත එහෙම නැත්නම් කැරකෙන බහු සහිත යන්ත්‍ර ක්‍රියාත්මක වෙනකොට සේවකෙක් ඉන්න ඕන කොයිතරම් දුරකින්ද. කියන්නේ සේවකයා අනතුරට ලක් නොවෙන්න අවශ්‍ය කරන දුර ප්‍රමාණය තමයි ඒ තියෙන්නේ. එතකොට ඒක අනුගමනය නොකර සේවා යෝජකයා කටයුතු කිරීමෙන් තමයි සේවකයා අනතුරකට ලක් වෙන්නේ. එතකොට ඒ සම්බන්ධයෙන් සේවා යෝජකයා අනිවාර්යෙන් වක් කියන්නට ඕන. හැබැයි අර ඔබ කිව්වා වගේ අර කොහොම මොලක අතහුව වෙන වගේ ලී මොලක අනතුරට ලක් වෙනවා. ඒ අවස්ථාවේ සේවකයා බීමත්ව හිටියනම් ඔහුට කිසිම සහනයක් ලබා ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. නමුත් අපි ආරක්ෂිතව වැඩ කරන්න උපදෙස් දීලා තිනවා මේක අපේ සේවකයා අනුගමනය කරේ නැහැ කියන නිකම් පොදු විචාචකී යොදා ගන්න පුළුවන් කමක් නැහැ. හොඳයි. ඒ වගේම තමයි සමහර රැකියාවන් තිබෙනව රැකියාවේ ස්වභාවය අනුවම ආබාධ ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ওই විකිරණ වේදෙන් සහ දීර්ඝ කාලයක් පරිගණකයේ සමග කටයුතු කරද්දී දැන් මෙවැනි අවස්ථාවක ඒ රැකියාවේ ස්වභාවය අනුව සිදුවන හානි සම්බන්ධයෙන් හානි පූර්ණේ කරගන්න මේ කම්කරු වන්දි ආඥාපනතේ යටතේ කටයුතු සලසලද තියෙන්නේ? ඔව්. ඇත්තටම මම ඔබට කලින් කිව්වේ අර වෘත්තීය රෝගාබාධ කියලා කොටාෂය. ඔව්. ඒ වෘත්තීය රෝගාබාධ කියන්නේ යම්කිසි වෘත්තීය කර්මාන්තයක දීර්ඝකාලීනව සේවකයෙක් යෙදීම තුලින් ඔහුට වැළඳෙන රෝග. දැන් ඔබ කිව්වා වගේ සමහර විකිරණ ආශ්‍රිතව රැකියා කරන සේවකයන්ට පිළිකා හැදීමේ දැඩි අවධානමක් තියෙනවා. ඒ වගේම දැන් පනත යටතේම හඳුනාගෙන තියෙනවා සමහර කර්මාන්ත. මේ කර්මාන්තය හැදුන කරන අයට මේ රෝගය හැදීමේ ප්‍රවණතාවය තියෙනවා. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ යම් කිසි රෝගයක් වැළඳුනහම ඒ වැළඳිච්ච රෝගයට සේවා යෝජකය වකිය යුතුයි කියලා කියන්නේ නැහැ. දැන් උදාහරණයක් විදියට අපි හිතමු මේ කාර්යාලයක ලිපිකරුවෙක් ඉදිරියට වැඩ කරන කෙනෙක් කියලා. ඒ ලිපිකරුවෙක් ඉදිරියට වැඩ කරන කෙනාට පිළිකා රෝගයක් වැළඳෙනවා. එතකොට ඒකට බලපාපු හේතුව ඔහුගේ රැකියාව නෙමෙයි. එතෙන්දී වෘත්තීය රෝගාබාධ කියන එක අදාළ කරගන්න බෑ. හැබැයි විකිරණත් එක කටයුතු කරනකොට කෙනෙකුට හැදුනොත් එහෙම පිළිකාව. හැබැයි ඒ පිළිකාව වැළඳුනේ ඔහුගේ රැකියාව නිසා කියලා ඔප්පු කරගන්න පුළුවන් නම් හොට වන්දිල බගිනේ හැකියාව තියෙනවා. හැබැයි ඒ වගේම දැන් අද වෙනකොට කර්මාන්ත ශ්‍රේෂ්ඨ විශාල වශයෙන් පුළුල් වෙලා තියෙනවා. දැන් පනතේ දින සමහර වෘතීන්ට අමතරව සතවත් වෘතීන් තියෙනවා අනතුරුදායී තත්ත්වයන් එක ගණදුන කරන. දැන් උදාහරණයක් ඉදිරියට ගත්තොත් පනතේ නැහැ ෆොටෝකෝපි යන්ත්‍ර මැෂින් වල. අපි දන්නවා සමහර විට ෆොටෝකෝපි යන්ත්‍ර වල උදේ පටන් ගත්තාම පැය 12ක් විතර එක දිගට වැඩ කරන සේවක සේවිකාවෝ ඉන්නවා. ඒතර ඕනුත් අර විකිරණ ශිල්පීන් හා සමාන අවධානමක ඉන්න කණ්ඩායමක්. ඒ වගේ අලුත් ශේෂ්ඨ තියෙනවා. හැබැයි ඒ කෙනෙක් ඔප්පු කරොත් මට මේ රෝගය වැළඳුනේ මගේ රැකියාව නිසා කියලා ඒ සම්බන්ධයෙන් සේවා යෝජකයාවක් කියන්නට ඕනේ. හොඳයි. දැන් යම්කිසි කම්කරුවෙක්ට තමන්ගේ වැළවීමේදී සිද්ධ වෙච්ච හානියක් වෙනුවෙන් දැන් වන්දි පූර්ණේ කරගන්න යනවා නම් අපි කාටද ඉස්සල්ලාම පැමිණිලි කරන්නට ඕනේ? පොලිසියටද යන්න ඕනේ? නැත්නම් කම්කරු කාර්යාලයටද? එමත් නැත්නම් කම්කරු ආරවුල් පනතින් බිහි වෙච්ච ආයතන තිබෙනවා කොහටද යන්න ඕනේ මහේෂ් මහත්තයා? මේ කම්කරුවෙක් ඉස්සෙල්ලා මේ වගේ දෙයක් සිද්ධ වුණාම ඔව් කම්කරු වන්දි ආඥාපනත යටතේ අනතුරකට ලක් වෙච්ච සේවකයෙක් හෝ ඔහුගේ යැපෙන්නන්ට දැන් මිය ගිය අවස්ථාවක ඒ ඉල්ලීම කරන්න වෙන්නේ යැපෙන්නන්ට ඒ සම්බන්ධ ඉල්ලීම කරන්න ඕන කම්කරු වන්දි කොමසාරිස්වරයා වෙත. කම්කරු වන්දි කොමසාරිස්වරයාට මේ සම්බන්ධයෙන් විභාග කරන්න සිවිල් හා අපරාධ අධිකරණ බලය නීතියෙන්ම ලබා දීලා තියෙනවා. ඒකට ඒක
යම් කිසි විනිශ්චයාධිකාරියක් විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ අධිකරණ උසාවියක් විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ එතකොට කම්කරු කොමස වන්දි කොමසාර ඉස්සරයා ඒ පිළිබඳව සාක්ෂි විමසලා අවසානයේ තීන්දුවක් දෙනවා මේ මුදල ගෙවන්නට ඕන කියලා ඒ කියන්නේ අපි ඇප්ලිකේෂන් එහෙම කොහෙන්ද ගන්නට ඕනේ අපි යන්න ඕන තැනක් තියෙනවද ලංකාවේ එක තැනකද මේක ස්ථානගත වෙලා තියෙන්නේ ඔව් එක තැනක තමයි ස්ථානගත වෙලා තියෙන්නේ හැබැයි අපිට අයදුම් පත්‍ර ලබා ගන්න පුළුවන් අදාළ ප්‍රදේශයේ කම්කරු කාර්යාලයෙන් ඒ කම්කරු කාර්යාලයෙන් ලබා ගන්න අයදුම් පත්‍රය පුරවලා කම්කරු වන්දි කොමසාරිස්වරයා වෙත යොමු කරාම දෙන්න නාරායන් පිට කම්කරු මහලේකම් කාර්යාලයෙන් තමයි මේ කාර්යාලය පිටලා තියෙන්නේ කම්කරු මහලේකම් කාර්යාලයට යොමු කරාට පස්සේ ඒ සම්බන්ධයෙන් ඔවුන් ගණනය කිරීමක් කරනවා එතකොට ඒ ගණනය කිරීමට සේවා යෝජකයට දැනුම් දීලා සේවා යෝජකයා ඒ මුදල ගෙවන්නට ඕන එහෙම නැත්නම් සේවා යෝජකයා නොගෙව්වොත් ඒ සම්බන්ධයෙන් අධිකරණමය ක්‍රියාමාර්ගයක් දන්නවා ඒ තමයි කම්කරු වන්දි කොමසාරිස් වරයා ඇවිල්ලා දැන් නම් ඉන්නේ කම්කරු වන්දි කොමසාරිස් වරියා මේ සම්බන්ධයෙන් නඩු විභාගයක් කරනවා මේ විභාගය කළා අවසානයේ වන්දි මුදල කොපමණද කියලා තීරණය කරනවා හැබැයි එතනදී මේ එක අධිකරණයට දෙන අභිමත බලයක් නෙමෙයි පනතෙම්ම කියලා තිනවා මේ වැටුප්තලේ සේවකියෙකුට හිමිවන දුබලතාවයට අනුව හිමිවන වන්දි මුදල කොපමණද කියලා කියන්නේ පනතේ කියනවා යම් යම් දුබලතා දැන් ඒ දුබලතාවය කියන එකෙන් අදහස් කරන්නේ මේ අනතුර නිසා සේවකයාගේ ඉපයීමේ හැකියාව කොයිතරම් දුරකින් පහළ බැස්සද දැන් එක ඇඟිල්ලක් කැපුණොත් කොච්චර අඩු වෙනවද දැන් ඒක පනතේ කියනවා ඒ අපේ ඇඟි ශරීරයේ එක කොටසෙන් කොටසට ඒක අර්ථ දක්වලා තියෙනවා දැන් අපි ගත්ත සුලැඟිල්ල කැපුණොත් කොහමද මැද ඇඟිල්ල කැපුණොත් කොහමද මහපට ඇඟිල්ල කැපුණොත් කොහමද අතක් කැපුණොත් කොහමද අත් දෙකම කැපුණොත් කොහමද ඒක කැපෙන ස්ථානය අනුව වෙනස් වෙනවා ඔ පුංචි බාධා කිරීමක් දැන් ඔබ කියවනේ මේ පනත 1937 ද නේ 34 ඔව් 34 එතකොට ආඥා පනත ඒ කාලේ ගණනය කිරීම දැන් වෙනස් වෙලා තියෙනවද නැත්නම් පරණ ගණන් වලටදමද ওই ගණනය කිරීම සිද්ධ වෙන්නේ නෑ ගෞරවී එතන දැන් වෙන්නේ ප්‍රතිශතය කියන එක සමානයි ඒක වෙනස් වෙලා නෑ හැබැයි වන්දි මුදල වෙනස් වෙලා තියෙනවා වැටු තල වෙනස් වෙලා තියෙනවා දැන් මුල් කාලීනව තිබුණේ මේ පනත ගෙන අප මුල් කාලීනව තිබුණේ රුපියල් 500ට වැඩි වැටුපක් ගන්න කෙනෙකුට විතරයි මේකට අයදුම් කරන හැකියාව තිබුණේ. නමුත් ඒ දංශය අනුවේදි කරපු සංශෝධනයට අනුව වැටුප් තලයේ මොකක් වුණත් ඌට අයදුම් කිරීමේ හැකියාව ලැබුණා. එතෙන්දී තියෙන්නේ වැටුප් තල තමයි තියෙන්නේ. දැන් රුපියල් බිඳුවේ ඉඳලා 10 දක්වා මෙච්චර. ඒ වගේ තලයක් තමයි තියෙන්නේ. ඒ තලයට අනුව දැන් උපරිම අද වෙනකොට තියෙන රුපියල් 15000ට වැඩි වැටුප. ඒකට හිමිවන වන්දි මුදල තමයි නියම කරලා තියෙන්නේ. ඒතර වෛද්‍යවරයෙක් විසින් නිර්දේශ කරනවා මේ අනතුර නිසා සිද්ධ වෙච්ච දුබලතාවයේ ප්‍රමාණය කොපමණද කියලා. ප්‍රතිශතාත්මකව හැබැයි ඒක වෛද්‍යවරයාට තෝරන විදිහට අතනොමතිකව තීරණය කරන්න පුළුවන් කමක් නැහැ. දැන් අපි සමාජලට එහෙම දකින්න අවස්ථාවක්. ඒක පනතේ කියලා දින විදිහට තමයි ප්‍රතිශතය දක්වන්නට ඕනේ. දැන් ඇඟිල්ලක් කැපිලා නම් ඇඟිල්ලට කොච්චරද ලැබෙනවන් දියේ. ඒ ඇඟිල්ලත් වෙනස් වෙනවා මම අර කලින් කිව්වා වගේ. ඒතකොට මේ ප්‍රතිශතය දුන්නට පස්සේ මේ ප්‍රතිශතයට අනුව ගණනය කිරීමෙන් ලැබෙන මුදල තමයි වන්දිය විදිහට සේවකයාට හිමිකම ලැබෙන්නේ. දැන් අපි ඉස්සලාම දැන් කම්කරුවට සිද්ධ වෙච්ච හානියට අයදුම් පත්‍රයක් පුරවලා කම්කරු වන්දි කොමසාරිස් ළඟට යනවා. එතකොට සේවා යෝජකයාට ඒ අවස්ථාවේදී කරුණු කියන්න අවස්ථාවක් දෙන්නේ නැද්ද? මුල් අවස්ථාවේදී මේ අයදුම් පත්‍රය සලකා බලලා කම්කරු වන්දි කොමසාරිස් තුමිය තුමා තීරණය කරනවද මෙච්චර ගාණක් ගෙවන්න ඕනි කියලා? ඔව් දැන් මුල් අවස්ථාවේදී එක ගියන් පස්සේ දැන් ඒ අනුව ඒකත් එක්ක වෛද්‍ය වර්තාවක් බාර දෙන්න ඕනේ. වෛද්‍ය වර්තාවත් එක්ක මේ ප්‍රතිශතය ගණනය කළා. තමයි වන්දිය ගණනය කරන්නේ. නෑ එතකොට මුල් අවස්ථාවේ කොහොමද දැනගන්නේ මේක මේ සේවා යෝජකයාගේ වරදකින්ද කින්දුනාද මේ කම්කරුවගේ මේ වරදකින් සිද්ධුනාද කියලා මුල් අවස්ථාවේ අපි දැනගන්න නෑ. මුල් අවස්ථාවේ දැනගන්න ලැබෙන්නේ නැහැ. නමුත් ඒකට නොගෙව හිටියාම ඒ සම්බන්ධයෙන් අධිකරණ මේ ක්‍රියාමාර්ගය පටන් ගන්නෝනේ කම්කරු වන්දි කොමසාරිස් කාර්යාලය විසින්. අන්න ඒ අවස්ථාවේදී උත්තර ප්‍රකාශයක් මදිකින් කම සේවා යෝජකයාට තමුගේ ස්ථාවරය අධිකරණයට ඉදිරිපත් කරන්න පුළුවන්. එතෙන්දී ඒ ස්ථාවරය සම්බන්ධයෙන් තමයි නඩු විභාගයේදී සලකා බලන්නේ. හොඳයි. මේ කම්කරු වන්දි ආඥා පනත කියලා කියන්නේ කම්කරුවන්ට ඇත්තටම වැදගත් වෙන ඔවුන්ගේ වැඩබිමේදී සිදුවන අනතුරු සහ වෘත්තීය වශයෙන් සිදුවන වෘත්තීය වශයෙන් ඔවුන්ට සිදුවෙන්න පුළුවන් හානි සම්බන්ධයෙන් ඇත්තටම වැදගත් වෙන පනතක්. ඕනම පනතක අඩුපාඩු තියෙන පුළුවන්. දැන් මෙවැනි පනතක් අනිවාර්යයෙන්ම යාවත් කාලින වෙන්නට ඕනේ. මේ පන්ති තියෙන අඩුපාඩු මොනවාද ඔබ දකින්න විදිහට? ආ මම දකින්න විදිහට නම් මූලික අඩුපාඩු කීපයක් තියෙන එකක් තමයි දැන් අපි ගොඩක් වෙලාට ওই පනතේ සංශෝධන මගින් කළා තියෙන්නේ යවත් කාලීන කළා තියෙන්නේ ඒ වන්දි මුදල තමයි යවත් කාලීන කළා තියෙන්නේ. හැබැයි ප්‍රායෝගික තත්ත්වය යම් මට්ටමක යවත් කාලීන කිරීමක් වර්තමානයේකට අවශ්‍ය කරනවා. ඒකට හේතුව තමයි දැන් කම්කරු වන්දි අධිකරණය කියන්නේ කම් වන්දි කොමසාරිස් කාර්යාලය ක්‍රියාත්මක වෙන්නේ කොළඹ කේන්ද්‍ර කරගෙන. ඒතකොට ඒක සංචාරක අධිකරණයක් විදිහට තමයි ලංකාව පුරාම කොමසාරිස්වරයා සංචාරය කරන්නේ.
එතකොට දීර්ඝ කාලයක් ගත වෙනවා මේ නඩු අහලා ඉවර කරන්න. එතකොට ඒක සේවකයාගේ පැත්තෙන් ගත්තාම ලොකු අවාසියක්. විශේෂයෙන් අපි ගත්තොත් එහෙම සේවකයෙක් මේ අනතුරු නිසා මිය ගිහිල්ලා තියුණොත් ඔහුගේ යැපෙන්නන්ට තියෙන එකම ආධාරකය වෙන්නේ මේ වන්දි මුදල. එතකොට මේ වන්දි මුදල ගන්න අවුරුදු ගාණක් ඔවුන්ට සිද්ධ වෙනවා අධිකරණයක ගිහිල්ලා කාලය ගත කරන්න. එතකොට ඕක මම හිතන්නේ ප්‍රාදේශීය මට්ටමින් දැන් අපේ තියෙන කම්කරු ඉංජිස බවල්ට එක්ක ඒ බලතල ලබා දිය යුතුයි. එහෙම නැත්නම් ඒ සම්බන්ධයෙන් ප්‍රාදේශීය බලයක් ගොඩනගන්නට ඕන. එහෙම වුණොත් මේ නඩු ඉක්මනටම අහලා ඉවර කරන්න පුළුවන් කමක් තියෙනවා. ඒ වගේම අර මම ඔබට කලින් කිව්වා අර මේ අනතුරක් සිද්ධ වුණාම විශේෂයෙන් හදිසි අනතුරු වලදී දැන් කෘත්‍ය රෝගාබාධ වලට වඩා හදිසි අනතුරු වලදී සේවා කාලය තුළ සේවා ශේෂ්ත්‍රය නම් වෙලා තින්නේ සේවා යෝජකයා වා කියන්නට ඕන. ඒතර ඒකෙ මිදෙන්න පුළුවන් අවස්ථා කීපයක් නේ මම අර කිව්ව විතරේ කිය අවස්ථාන් කීපය. එතකොට දැන් ඇත්තටම මේක අධිකරණයක් විදිහට නඩු වහන්න අවශ්‍යතාවයක් නැහැ. පැමිණිල්ල මුලින් සාක්කිය දීලා ඒව හරස් ප්‍රශ්න වලට ලක් කළා. එහෙම යන්න අවශ්‍යතාවයක් නැහැ. සේවා යෝජකයා තමයි නඩු ආරම්භ කරන්න ඕන. ආරම්භ කළා ඔහුගේ ස්ථාවරය පෙන්වන්න ඕන. මේ අනතුර සිද්ධ වෙන වෙලාවේ මේ සේවකයා බීමත්ව හිටියා. ඒක ඔප්පු කරන්න ඕන. එතකොට දැන් මොකද ඔප්පු කිරීමේ භාරය අර සාමාන්‍ය අධිකරණයට වඩා වෙනස් වෙනවලු. මොකද අපි හිතමු යම් කිසි සේවකෙක් මිය ගිහිල්ලා කියලා. එතකොට දැන් අපි කරන්නේ ඔහුගේ බිරිඳ ගෙනල්ලා ඔහුගේ ඇයගෙන් සාක්ෂිය ගන්නවා. එතකොට ඒ සාක්ෂිය කිසිම වැදගත්කමක් නැහැ. නෑ ඔබ දැය ඇයි දන්නේ නැහැ කිසිම. ඒ කියන්නේ උදේම වෙලාවට ගියාට ඊකට මට මේලාට ආරංචි හම්බුණා මම ගිහින් මම මරණය අඳුනගත්තා කියලා. එකම දේ දෙන්නේ මරණ සාධි කියලා ලකුණු කිරීම පමණයි. එතකොට ඒ සාක්ෂිය හරස්පස්ට වල වාජනය කිරීම තුලත් වැදගත්කමක් නැහැ. එතකොට ඒකට ගත කරන කාලය අපරාධයි. එවන සේවා යෝජකයා නඩුව ආරම්භ කළ කියන්න ඕන. මේ පුද්ගලයා මයිගා වැඩ කරාට මේ අනතුර වෙනකොට ඔහු බීමත් වෙヒටියා. එව නැත්තම් මන් දීපු ආරක්ෂිත උපදෙස් වලට පටහැනිව කටයුතු කරා. එව නැත්තම් මම දීපු ආරක්ෂිත උපකරණ පැලඳගෙන හිටියේ නැහැ. අන්න ඒ කියන්නේ ස්ථාවරයෙන් සනාථ කරන්න ඕන. එහෙම නොකර අපි බොරුවට කාලයක් ගත කිරීම තුලින් විශාල අගතියක් කම්කරුවන්ට සිද්ධ වෙනවා. ඉතින් මම හිතන්නේ නීති බලධාරීන් මේ සාකච්ඡාව තුලින් හරි ඒක දකින්න නම් අපි ඉතාම සන්තෝෂ වෙනවා. ඒ වගේම අර මම ඔබට කිව්වා මේක ප්‍රාදේශීය වශයෙන් ව්‍යාප්ත කරන්න පුළුවන් නම් හොඳයි කියලා. ඒතකොට ඒකට පාර්ලිමේන්තුවේ 50ක් ගෙනේම දුෂ්කර නම් අපිට ෂණිකව කරන්න පුළුවන් ක්‍රියාමාර්ගයකුත් තියෙනවා. ඒ තමයි 50 දිනනවා මේ සහකාර කම්කරු වන්දි කොමසාරිස් රූපත් කරන්න පුළුවන් කියලා. ඒතකොට ගැසට් එකක් ගහනන්න පුළුවන් නම් අපිට සියලුම කම්කරු ඉංජිස සභා සභාපතිවරු නිලබලෙන්ම සහකාර කම්කරු වන්දි කොමසාරිස් රූප වෙනවා කියලා. මේ ප්‍රශ්නය අපිට බොහොම ප්‍රාදේශීය මට්ටමින් විසඳ ගන්න පුළුවන්. ඔව් මේ කාලේ හැටියට ඒක අමාරු වෙන්නේ නැහැ ගැසට් එකක්. ගැසට් එකක් ගන්න එක අමාරු වෙන්නේ නැහැ. ඊළඟට තවත් ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි නඩුවක් කම්කරු වන්දි කොමසාරිස් කාර්යාලය කරාම ඒකට අදාළ කාර්යසටහන් මේ සියලු දේවල් කරගන්න ඕන කොළඹින්. එතකොට ඒකට මිනිස්සුන්ට එක්ක කොළඹ එන්න සිද්ධ වෙනවා. එහෙනම් ලිපි ලේඛන මගින් කටයුතු කරන්න සිද්ධ වෙනවා. අර මේක නිකන් අර ගහේ මැටිච්ච මිනිහට ගොනානේ වගේ තමයි. මොකද ගොඩාක් දුර කතර ගෙවාගෙන පහුගිය දවස්වල කොවිඩ් වසංගත නිසා කොළඹට එන්නත් බැරි එකම තිබුණා. එතකොට එක්ක එයා ලිපි මාර්ගයෙන් ඉල්ලීමක් කරන්නට ඕන මගේ මේ සාධිකට මේ කාර්යසටහන් ටික එවන්න කියලා. එතකොට මාස ගාණක් ගත වෙනවා ඒ කටයුතු කරගන්න. එතකොට මේ නඩු ගත්තාම සාමාන්‍යයෙන් අවුරුදු 7ක් 8ක් වගේ කාලයක් ගත වෙන අවසානයේ සහනයක් ලබා ගන්න. ඒ කාලයේ වෙනකොට වෙන්න ඕන දේවල් වෙලා තියෙනවා. වෙන්න ඕන දේවල් ඉවරයි. ඒ පුද්ගලයාගේ මිය ගිහිලා තියෙනවා නම් ඔහුගේ යැපෙන්නන්ට වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි. අවසානයේ ලැබෙන මුදල ප්‍රශ්නයක් බවට පත් වෙන්න පුළුවන්. ඔව් ඒ ලැබෙන මුදලේ වටිනාකමක් වටිනාකමක් අඩු වෙලා. දැන් අපි ගත්තොත් මේට අවුරුදු 6-7කට වගේ උඩ දෙති උනේ උපරිම වන්දි මුදල් රුපියල් 250,000යි. දැන් අද දින ඒකේ තීන්දුවක් හම්බුනොත් එයාට ලැබෙන්නේ 250,000යි. ඒක අද වෙනකොට 250,000ක දින මුදලේ වටිනාකම අඩු වෙලා. ඒක දැන් මේට අවුරුදු කීපයකට කලින් තමයි 550,000 බවට පත් වුනේ. ඊට පස්සේ දැන් වර්තමානයේකොට යම් සංශෝධනයක් වෙලා තියෙනවා. මුදල වැඩි වෙලා තියෙනවා. නමුත් ඒ මුදල වැඩි වුණාට අර පරණ නඩුව වල ලැබෙන සහනය ඒ කාලිනවති විච්ච මුදල තමයි ලැබෙන්නේ. ඔය කියන්නේ සංශෝධනය වෙන්න කලින් තිබ්බ දේවල් අතීතයට බලපාන්න නැති නිසා පරණ මුදල තමයි තීරණය වෙන්නේ. ඔව් හොඳයි. කම්කරු වන්දියාඥා පනතේ ඔබ දැනගත යුතු වැදගත් කාරණා පිළිබඳ ඔබ දැනුවත් ඌආය කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මහෂ් මහත්තයා අපි ප්‍රාර්ථනා කරමු මේ අවසානයේ කතා කළ මේ සංශෝධනයන් පිළිබඳව බලධාරීන්ගේ ඇස ගැටේවා කියලා. මොකද ඇත්තටම වැදගත් වන පනතක්. කම්කරුවා කියන්නේ අපිට අවශ්‍යම මේ රටකට අවශ්‍යම ජීවනාලිය බඳු කොටසක් කියලා කිව්වොත් නිවැරදි. ඉතින් අද දවසේදී කම්කරු නීතියේ තවත් වැදගත් පැතිකඩක් පිළිබඳව කතා බහ කිරීමට අපේ චරණ වැදිරිට පැමිණි ශ්‍රේෂ්ඨ අධිකරණ නීතිඥ මහේෂ් මඩවල මහත්තයා මාට බෙහෙම ස්තුති. ආයුබෝවන් ඔබතුමන්ට. ඉතින් චරණ තුලින් නීති වැඩසටහනින් අපි සමුගෙන ගියත් උදායර වැඩසටහනත් සමග දිගින් දිගටම රැඳී සිටින්න.